අද දේශපාලන කෑදරකම නිසා මැතිවරණ කඩිකුලපපුෝ නිසා රජයට පුදු ජනතාවගේ දුක අමතක වෙලා. අද මැතිවරණ පිළිබඳව කෙතරම් උනන්දුවත් දක්වනවද කිව්වෝත් ැතිවරණය පවත්වලා චන්දපත්්‍රිකා, විශබීජානුහරණයට ලක්කිරීමට අවශ්‍ය උෂ්නත්වයක්, තැටිය රත් කරන්නට ඕන ප්‍රමාණයක් දැන් රජය හඳනාගෙන. නමුත් රජයට තේරෙන්නේ නැද්ද ජනතාවගේ තැටිය හුඟ කරත්වවෙලා තිය ජීවත්ෙන්න්න බැරි තත්වයක් තිෙන්. සැමන් පරිප්පු මිලපාලනය අද සම්පූර්ණිම ඉවත් කර මිනිස්සුන්ට රුපියල් පන්දහකින් ජීවත්වන්නට බැහ. හැබැයි ඇමතිවරුන්ට සැපවාහන ගෙන්න්නන්නට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තිබවා. අධිවේගී මාර්ග සඳහා රුපියල් බිලියන තිස්ස එකක් වැය කරන්නට ආණ්ඩුවට සල්ලි තියෙනවා. මේ තත්ත්වය තුළ මැතිවරන වියදමත් දෙගුණයක් වෙනවා. හැබැයි ජනතාව ජීවත් කරවීම සඳහා. වුල්ලකට දිය යුතු රුපියල් විසිදාහ දෙන්නට රජයට සල්ලිනහ රජේ සේවකින්ගේ පඩි කප්පාදුව ගැන අද එකක විෂමාචාර ප්‍රචාර නිර්මාණය කර. බලකිරීම් කරනවා රජයේ නිලද හරින්ට පඩිය පලිත්‍යාග කරන්නේ කියලා. හැබැයි රටේ ජනතාව දැනකන්නට ඕන ලෝක බැංකුව යුරෝපා හවුල චීනය ඇමරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රාසිියක් ඒ වගේම ජාත්‍යන්තර මූල්්‍ය සංවිධාන රාසියක් ගොර් කෝටි ප්‍රකෝටි ගරනක් අපේ රටට ආදහර ලබාදීලා තිබෙන මෙමන් තත්ත්වයක් තුළ හර දෙනවයි කියපු දෙවෙනි වටේ පන්දහත් නෑ බොහොම අසීලාචාරන්දමට රාජ්‍ය පාර්ශවය දේශපාලන බලවතුන් තමයි පළවෙනි වටේ තේරීම කරේ. දෙවෙනි වටේ පන්දාහ නතර වෙලා තියනෙ ඇයි මැතිවරණය කල්ගේ නිසාද ැතිවරන දිනයක් තීන්දු නොකරපු නිසාද මැතිවරණය ජයග්‍රහණය කිරීම දෙසා මේ දෙවිනි පන්දාහයේ කැරට්ටලේ තියාගෙනන්නේ ජනතාව මුලා කරන්නටද ම රජයෙන් ඉල්ලීමක් කරනවා පොදු ජනතාවගේ තැටිය හොඳටම රත්වෙලා ජනතාවට ජීවත්වෙෙන්න්න බැරි තක්ත්ව යක් තිබෙන්නේ ඒ නිසා මැතිවරණ පත්්‍රිකා රත් කරන්න තැටිය පැත්තක තියලා ඒවට වැෑකරණ සල්ලි අධිවේගේ මාර්ග වෙනුවෙන් කැප කරන කෝටි ගණන් නය මුදල්. මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා ජීවත්වීමේ ආධාර හැටියට. මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට කැපකරණඩේ කියලා මන් රජයෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා තමුනාන්සෙලාට මනුස්සකම මතක්කර ගණ්ඩේ කියන යෝජනාවත් මේවස්ථාව වෙදිී ප්‍රකාශකර සිටින්.